අසන කාන්තී චූර්ණයේ සහිත ලීවර් ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි. මන්ත්‍රීතුමනි, මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මේ අසුරු අයවැය යෝජනා පිළිබඳව වශයෙන් ස්වල්පයක් කතා කිරීමට ලැබීම පිළිබඳව. විශේෂයෙන්ම අපේ ප්‍රධාන විපක්ෂය වෙනුවෙන් අපේ ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා ආසයි බයයි. එතුමා ඉතාම පැහැදිලිව ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ කිව්වා SJB welcomes reform proposals but unsure about implementation. එතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මේ අසුරු අයවැයේ මූලික ප්‍රින්සිපල්ස් පිළිබඳව විවාදයක් නැහැ. ඒවා ඔක්කොම හොඳයි, මේ ප්‍රතිපත්තිය හොඳයි. නමුත් එතුමාට තියෙන සැකය මේක ක්‍රියාත්මක කරන්න බැරි වෙයි කියලා. හැම වෙලාවෙම ඍණාත්මක විදියට හිතන්න එපා එතුමා, අපේ ආචාර්යතුමා. මොකද අපි ධනාත්මකව කල්පනා කරමු. මොකද මේ වගකීම බාරගත්තේ එතුමා පමණයි මේ පාර්ලිමේන්තුවේ. ඔබතුමාගේ පක්ෂ නායකතුමාට මම පැය 33 කන්වින්ස් කරන්න ගියා මේ ආණ්ඩුවේ අගමැතිකම බාරගන්න. මේ වගකීම් බාරගන්න තමුන්නාස්ලගේ පක්ෂය. එතුමා ප්‍රතික්ෂේප කරා, අනිකුත් නායකයෝ ප්‍රතික්ෂේප කරා. මේ දුෂ්කර අවස්ථාවේදී මේකට බෙල්ල දෙන්නට ආපු එකම නායකයා වෙන කවුරුත් නෙවෙයි, රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ ගැන අපි ආගේ කරන්නට ඕන. ඉතින් එතුමා ඉතාම දුෂ්කර කාර්යයකට මුහුණ දීලා තියෙනවා. එතුමා බාරගත් දිනේට වැඩි අද දිනේ වෙනකොට රටේ ස්ථාවර භාවයක් ඇති වෙලා තියෙනවා. පොහොර ටික ලැබිලා තියෙනවා. ඉන්ධන ප්‍රශ්නය යම් ප්‍රමාණයකට විසඳිලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර සහයෝගය, IMF සහයෝගය ලබා ගැනීම සඳහා එතුමා හොඳ මාවතක ගමන් කළා තියෙනවා. දැන් IMF එකේ ඔබතුමා දන්නවා මේ මූලික එග්‍රීමන්ට් එක අත්සන් කිරීමට හැකි වාතාවරණයක් සකස් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ජපානයේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඔක්කොම අපේ නායකාරු එක තලයකට ගෙනල්ලා, එක සාකච්ඡාවකට ගෙනල්ලා මේ ප්‍රතිව්‍යුහගත වැඩ පිළිවෙල කරලා දෙන්න.